කාගෝවල වසන්තය ඇරමී. සුබම සුව දවසක් ලංකාවි දිනපතත් එෙක්කේ එකඇතුවෙල ඉන්න ඔබ සියලුම දෙනාට. විදෙස් රටක සේවයකන්න ඔබට ලංකාවෙන්න තමන්ගේ ආදරනීයන්ට කාගෝබාන්්ඩ ටිකක් යවන්න තිීන වසන්ත සමයක් තමයි. ඉදිරි සතියෙන් ඇරවෙෙන්න්නේ මාර්තු මාසය කියන්නේ විදස්ගත ශ්‍රමිකයන් ලංකාවට නිවාඩු වෙන්න පටාන්ගන්න කාලපරිච්චේදයක් මෙන්ම නිවාඩු එන්න ඇැති විදස්ගත ශ්‍රමිකයන්. තමන්ගේ ගෙදරයට සිංහල අලුත් අවුරුද්ධ වෙනුවෙන් කාගෝබාන්්ඩ එවන කාලය මේ කාලයට වසන්ත සමය කියන්නේයයි. ගොඩක් කාගෝ ආයතනවලින් විවිධ වට්ටම් ලබා දෙන කාලසීමාවක්. එකරෙකා පරයමින් තමන්ට වැඩිපුර කාගෝ ලබාගැනීම සඳහා විවිධමිලාඩු කිරීම් කරනවා නමුත් මේ කාලපරිච්චේදය කියන්නේ ඔබ ඉතාම ප්‍රවේශම්්‍යියයුතු කාලපරිච්චේදයක්. එබැවින් ලංකාේ දින පොතින් අද මෙලෙස දැනුවත් කරන්නේ ඔබට කාගෝ එවන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් පමණ තියෙනවා එකක් ඩෝටුඩෝ එකක් ඩෝටුඩෝ කියන්නේ ඔයා ලංකාවට නිවාඩු න්නේෙ නැත්තාම් තමන්ගේ ගෙදර අයට කෑමබීම බඩු ඇඳුම් පැළදුම් ටික් පොත්පත් ආදී දේවාල් ඉල්ලෙක්ට්‍රොනිික බාන්්ඩ් නොමැතිව ලංකාවට යවන්න පුළුවන් ක්‍රමවේදයය තුළදී. ඉන්න රටෙන්ම මුදල් ගෙව්හාම ලංකාවේ ගෙදරටම ාන්ඩ ගහි දෙෙනවා මෙහිදී දැනුවත් කර ඕන කිසිසේ. ඉන්න රටෙන් ගෙව්වට පස්සේ ලංකාවේ ගෙදරට යනකං බාන්්ඩ ගිහිල්ල බාරත් දෙන්නකං එයාල ගා සුසිල්ල අය කරලා තියෙනින්දා. කිසිුදු මුදලක් නැමත ලබාදීමක් කළ යුතුන්න හැ කාගෝ කාක්කෝ ඉන්නවා ලංකාවට ගාම ලංකාවේ ගෙදට කෝල් කලකිනො කාගෝ එකක් ඇවිල්ල තිඉන්නේ. අපි අද අරගෙනෙනවා ගස්ුව චර ගව ඕනක කියලා නේ ෙරින් ට්‍රන්ස් ෝර්ට්ටක් විතටරවු ගාස්ුවක් කරි. ඒර ැනීමක් කන්නන මොකද අපිත් කාගය එකක් කෙනකොට ලබ බන්්ඩ ගැන ඉතනොමික් අතින් යන මුදල ගැන හිතන්න නමුත් රුපියලක්කත් ඔබ කෙව යුතු නෑ හැයි ඔබ ඉල්ෙක්ට්‍රොනිික බාන්ඩ දාලා තිබුණුත්ඒවා ගොඩක් දුරට ඉවත් කරන ඇතැම්විට බදු අය කල්ලා නිහස් කිරීමක් කරනවා නමුත් ඒක සට සීක් විශ්වාස කරන්න බෑ හොමදේ ඉලෙක්ට්‍රනික ාන්ඩ නම් දන්න එපා ඩෝඩෝ කාගවල්ට ඊළඟ ක්‍රමේදය තමයි ඔබට සකා ගෝයිකාක්. ප්‍රධාන වශයෙන්ම යොදාගන්න ලංකාවේ විදස්්‍රටක සේවේ අවසන් කල්ල හෝ නිවාඩුවට ලංකාවට යද්දිී. තමන් යන්න මාසේකට එක හමාරකට කලින් ලංකාවට යන්න කාාගය ප්‍රවාණ සඳහයන්න කාලපරිච්චේදී බල ඒ ප්‍රමාණවත් කාලයක් තියල නිවාඩු අද්දිියයන්න. එලෙ සධන කාාගෝයික සාපෙක්ෂෝ ෝ ඩෝකට වැඩිය ගොඩක් ගාන අඩුයි ඒ වගේම ඔබට ඉලක්්‍රනිික බාන්්ඩ මේ කාාගෝයකට ඇතුලත් කරට පුළ මොක ලංකාවට ගිහිල්ලා. ඔයා තමයි මේ කාගෝයක මිදහස් කරගන්න ඕනේ සකාගෝමකින් ඔබ ඉන්න රටේම ඉඳන් ගෙදර නිමාඩුවට නොගියත් යවන්න පුළුවන් ඒ තවත් ක්‍රමේදයක් සපෙක්වර් ඩෝඩෝ ඩනවට වැඩිය අඩු මිලට සීකාගෝමගින් යවතහැ නමුත් සීකාගෝයි එකක් දැම්මහම ආහාර ද්‍රව්වයහෙම නරක්වෙන්න සේත් නැතිනන් ටොපි චෝක්ලඩ් දියවීමේ සම්භාවිතාවයක් තියෙනවා එ බැවින් ගොඩක්දුරට වාඩු යන්න ැති අයදන්නේ ඩෝට ඩෝකකාගෝ දැන් යලිත් අපි කතා කරමු සීකාගෝ ගැන සීකාගෝ එකක් දැම්මහම ඔයාලට ගාස්තු අයවෙන ක්‍රමවේද දෙකක් තියෙනවා එකක් තමයි. ඇතැම් කාගෝ අයතන කරන්නේ ඉන්න රටෙන්ම ගාස්තුු අයකල්ලා ගෙදරටම ප්‍රවාණය සඳහම එන්න මෙක්චර මුදල අවශ්‍යයි කියරෝ නමුත් ඔබ බාන්ඩ කලිය කරගන්න සෙත් නතිරන් විශ්කාසන සඳහා ඒ අදාල ඔවන්ගේ ගබඩාවට හෝ වරය ුතම්තුළට ගිහිල්ලා බාන්ට නිහස්කර ගැනීම කරන්න යන්න ඕනේ. නමුත් සම්පූර් ගාස්තුුවසයෙන් ප්‍රවාණනි සඳහහා උන්න අයකෙන්වවා. එසේත් නැතිනම් ඇැම් කාගෝ අතනැතිඉන්නන්නේ තමන් ඉන්නරටි ගාස්තු පමණයි අයයි කරන්නන්නේ ලංකාවට ගිහාහම අප නිෂ්කාසන ගස්තු සෙත් නැතින ලංකාවේ. අපිට ඒව නිධස් කරල දෙන කාගවා අතනේ ක්ලේරිින් චාර්ජස් ගෙව ඕන ඊට අමතරව වරායෙන් බදු අයිකරීමක් කරනවන. ඒ බදු සහ ප්‍රවාණේ සඳහා අපි විසින් දරාගැනීමක් කරන්න ඕනේ ඔන්න ඔයාකානයට තමයි ගාස්තු අයකරන්නේ. මේ ගාස්තුු අයකරද්දි මේ වසන්ත සමයේ ඔබට වට්ටම් කියලා පෙන්නුවත් විධ ආකාරෙන් ඔවුන් කුට ලෙස මුදල් අයිකරගන්න පුළුවන් එම නිසා ඒ පිළිබඳව දැනුවත් වෙලා කාගෝ එකක් බාරදීමේදී ලංකාවට කොපමන දවසක් කියනවද යන්න බිම්කුලිය ගෙවන්න වෙනවද පරක්කුණෝන් කොපමන අයවෙයිද. ඒ ආදී ලෙස තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු දැනගෙන කාගෝ එකක් දාන්න ඒ වගේම. රටවල ඉන්නවා ගොඩාක් කාගෝ නියෝජිත ආයතන එවැනි නියෝජිත ආයතන වලින්. වඩාත්ම හොඳ කාගෝ ආයතනයකින් අපි කාගෝ එකක් ලංකාවටයොමු ඒ සඳහා මේ වීඩියක නරබන ඔබේ සහය අපේ අනෙකුත් විදස්කත සමිකයන්ට අවශ්‍යයි එබැවින්. කලින් කාගෝය එකක් දැම් මනං ඒ දාපු ආයතනේ ඔබට ලැපුණු පහසුකම ඔබට හොඳ සේවයක් ලැබුණනං ඕවන්න තව යාළුවෙක්ට අඳන්නා දෙන්න පුළුවන්නම්. හොයි කිය කමෙන්ට් කරන්න ඒගේම ඔබට අයහපත්සේවයක් සැපේවනක් ඔබේ බාන්ඩ නැතිවුණනානං ාන්ඩ කැඩුනම් විදුරනන් ඒ පිළිමඳදවස් සඳහන් කරලා අදාල කාගවායතනයක් සඳහන් කරලා කමෙන්ට්ටු යොදන්න එය අනික්කයින්ට මනපිටු හලක් කෙනවා මේ. දෙදස් විසිතුුණන වර්ශයේ සිංහල අලුත් අවරුද්ධ පදනම් කරගෙන ගෙදරට කාගෝවිකක් යවන්න ආරක්ෂිතවයවන්න ලංකාවේ දින පපතයෙන් අපි විදස්කත ශ්‍රමිකයන්ට සහයවමු එකිනෙකාට සහය වුණොත්. කිසිුදු කාගෝකාක්්‍යෙකුට කිසුදු මාෆියාවකට අපි ඔයයට කරන්න බෑ. ඒ වගේම කාගෝ ගැන කතා කරද්දි. අපි ලංකාවි වෙළඳ පල තුළ මිලත් බලන්න ඕනේ ලංකාව වෙළඳබල තුළ මේ වෙනට බාන්්ඩ පවතින තත්වය සහ. ව තොග ධාරිතාවයන් සහ. එහි මිගණන් සංසාධනය කරල්ලා ඔබට ඉන්න රටෙන් ඒ බාන්්ඩ් සේත් නැතිනම් උදාහරණයක් ලෙස සීණි පරිප්පු පිටි ආදී දේවාල් ඉන්න රටෙන් මිලදී ගන්න වියදම කියයක් යනවාද. ලංකාවට එනකොට කාගෝ ගාස්තු සහ. ගෙදරට යනකොට කොපමන මුදලක් වැවයිද කියනදී. අපි අනිවාර්ය බලන්න ඕන එනිසා ඔබට අවශ්‍යනාම් ලංකාවේ වෙළඳපළතුළු තොරතුරු සහ. ොටුව ගන් පිළිබඳව වාර්තාවක් මට ලබා දෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය බාන්්ඩ පිළිබඳව සඳහන් කරන්න මොකද මදැන් ලංකාවේ ඉන්න නිසා මට හැකියාවතියෙනවා කොම කොටුවට වගේම ලංකාවේ එලියේ පිළිගත්. ෆට්සිටි වල මිලගනන් ලබාගෙන ඔබට ලබා දෙන්න පුළුවන්, ලංකාව දිනපොතෙන් නිවරදිවම මලගණන් සහ ඔබට වට්ටම් ලැබෙන කඩ තියනෙනවනක් ඒ පිළිබඳවත්. ර්න ොතුර බාදීම ැකියාවත් තියෙනවා ඔබට පුළුවන් කමෙන්ට්ු වශයෙන් හෝ මගේ මූුණු පොතට ලියන්න ඔයා ලංකාවට දාාන්න්ඩ බලාපොරත්තුය ඉන්න බාන්ඩ මොවද. ඒවායේ මිලගන් ලංකාව අවශ්‍යද මොමොන බාණ්ඩවලද මිලගණන් අවශ්‍ය කියලා. ඒත් එකතු කරලා සම්පූර්ණ සම්පින්ඩන වාර්තාවක් විදිට හදල විඩිය එකක් රැගෙනනවා සියලුම ගැටලුවට වෙනද වගේම එත් ඔබට දැනුවත් කරමින් තවත් විශේෂම කාරණා දෙකක් සඳහන් කරන්න තියෙනවා. පලවෙෙනක මැද පෙරදිගඉන්න අමාවරුන්ට ඔවුන්ට ලැබෙනවා හාම් පුතාලාගෙන් හාල් පිටිස්සීනිි ආදිය නමුත් ඔබට ලැබෙන ඒ හාල් පිටිසනි ආදිය ඒ ලබා දෙන කවර තුළම එසේත් නැතිනම් ඔවුන් ලබා දෙන්නේ ඒ අදාර රටවල ඔවුන්ට දීමනාමගින් ලැබෙන වියලි සලාකයන් ඒවා ලංකාවට ඒ ආකාරයමේ ඒ වන්න ගියවෝොත්. ඔවන්ගේ රේගුවෙන් ඒවා ඉවත් කන්නෝ පසුගිය දිනවල ඔබ දකින්නත් ඇති කට් රජයහෙම මේ ප්‍රශ්න මතු වුණ මොකද ඒ රටේ දේවල් රටින් එලියට යන්න නෙවී රටේ ඉන්න ජනතාවට ලබාදන දේවල්. එමනිසා ඔබ ඒ පියලි ආහාර ද්‍රව්‍ය ගෙනවනම් වෙනත් ඇසුරුම්මල දාලා රැගෙන එන්න එවිට කිසිදු බාධාවක් ඇතිවෙන්නේ නැහැ ඒවගේම දෙවැනි කාරණය වශයෙන්. හොරියා ස්්‍රායිලයේ ආදී රටවල ඉන්න සෞෝදරයන්ට ඔවුන් කාගෝ එවද්දිී සාමාණ්ඩෙන් ටව වගේ දේවල්වලට ලංකාවෙන් බදු කියලා රුපියල් විසිි පන්දාහක් විතර වෙනම ලබා ගැනීමක් කනවලු අඟල් පනස් පහු ඊට අඩුටවවත් නමුත් කිසි සේත් එවැනි බදු ගෙවීමක් ඔවුන්ට කරන්න එපා ඔබ ඉලෙක්ට්‍රොනික බාන්්ඩ ංකාවට එවෙනම නම් ලංකාවට නිවාඩු එදදි තමයි ඒවයි වන්නඩ පුළුවන් එතකොට ඔයත් ේගුවට ගිහිල්ල තමයි එම අමස්සාවේද නිදහස් කරන්නේ බදු අයවිමක් වෙනවානම් ප්‍රේගෝ විසින් තයි බදු අයකල්ලා. ඔබට රිසිට් පතක් ලබාදීලා බදු අයකිරීම කරන්න. එසේත් නොමැතිව. එතර ඉන්න කාගෝ අයතිනයට හැකියාවක් නෑ ඔබට බදු කියකාවෙනවාද කියලා ගණනය කිරීමක් හෝ ඔබෙන්ට බදුමුදල් අයකර ගැනීමක් කරන්න. එබැවින් ඔවුන්ට පුළුවන් එකමදේ ඔබේ කාගෝ බාන්ඩ් ඉන්න රටේ ලංකාවෙට එවීම පමණයි. බදු පිළිබඳව. සිදු අයිතියක් ඔවුන්ට නෑ බදධුආයකිරීමේ සම්පූර්ණ බලදරයා ට්‍රී ලංකා රේගුව එබැවින් ඒ පිළිබඳුවත් දැනුවත් වෙලා එවැනි වංචාවල්ටත් අහුවඩ පාකිනදී දැනුවත් කරමින් මෙවැනි දේවල් නිරන්තරයෙන් කතා කරන්න ලංකාව දින පොත් එෙක් හැමදාාවම සස්රයිප් කල ඉන්න ඒ වගේම මේදේ නොදන්න යාලෝට ශ්‍රයා කරන්න කියන පුංචි ඉල්ලීමත් කරන ගමක් ඔබට සුබම සුභ දවසක් පතනය කරනවා.